එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ දිනේ එම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහයයි මෙලෙස වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට මෙමගින් ස්තුතිය පළ කර තිබෙනවා. මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවද එම රටවල් සිය වාර්තාව මගින් දන්වා තිබෙනවා. ත්‍රස්තවාදය මර්ධනය කිරීම, අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් හඳුන්වා දෙන නව නීතිද සකස් කළ යුත්තේ සියලු දිනාගේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයෙන් බව වාර්තාවේ සඳහන්. යාපනයේ අධිආරක්ෂිත කලාපයේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන එම රටවල් උතුර, නැගෙනහිර ඉඩම් මත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසද දැනුම් දී තිබෙනවා. යාපනයේ අධිආරක්ෂිත කලාපයේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන එම රටවල් උතුර, නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසද දැනුම් දී තිබෙනවා. අත්නොමතික අත්අඩංගුවට ගැනීම, අක්‍රමවත් සෝදිසි කිරීම, පොලිස් මෙහෙයුම් අතරතුර රඳවා ගැනීම පිළිබඳව ඔවුන්ගේ කනස්සල්ලද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරය පෙරේදා ආරම්භ වූ අතර ලබන මස 12 වනදා දින දක්වා පැවැත්වීමට නියමිතයි.